මොහොතේ යන්න කියලා තමයි කියන්නේ මේ අවස්ථාවේ රට වෙනුවෙන් අපි අපේ වගේ මිෂ්ඨ කරේ නැත්නම් අපිට අය අවස්ථාවක් නැහැ ඒක කරන්න. ඉතින් යන්න පුළුවන් හැමෝටම අවස්ථාව හැකියාව තියෙන හැම වගේම ඉල්ලන්නේ මේ වෙලාවේ අපේ ලංකාවට අපි හැමෝම ඕනේ. අයිබෝවන් ඔන්න අපි කිව්වා වගේම එළියට ආවා. අපි ඉන්නේ දෝහා කටාර වල. දෝහා කටාර වල අපි බලමු විදේශගත ශ්‍රමිකයන් හම්බෙලා එයාලා මොනවද කියන්නේ 2020 ජනාධිපති වර්ණය ගැන. ඉතින් අපිට බලන්න පුළුවන් මේ එපිසෝඩ් එකෙන් එයාලා මොනවද කියන්නේ මේ ජනාධිපති වර්ණය ගැන සහ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ජනාධිපති අපේක්ෂකයින්ගෙන් සහ කුමන අපේක්ෂකයන්ද ඡන්දය පාවිච්චි කරන්නේ. ඒ වගේම අපි කැමති ඔයාලත් යටින් කමෙන්ට් කරනවා නම් ඔයාලා මොනවද මේ ජනාධිපති වර්ණය හිතන්නේ කියලා. ඒ වගේම අපි එපිසෝඩ් කීපයක් කරනවා. मम सुनारी आवड़ू हयाकोहाशपाल लंका लोकड़े की अंदर शत्रुदायक लेकने मे सर थिंग अभी हेमो अपे वगकी नोदर कल्पना कर बल तरण परपुर तमंगे वगकीो अनिवारी तीग पारक वेनस අපි වෙන හැමෝ වෙනස් වෙන්න කියලා ඉතින් තීරණයක් ගත්තනේ ඉතින් වෙනස හරි ගියා කියලා හිතනවා නම් ඉතින් ඒකට ආපහු ගියාට කමක් නැහැ තමම දන්නයි වෙනස හරි ගියේ නැහැ කියලා. ඉතින් විකල්ප හොයනවට වඩා තමුන් දකින විදිහට රටේ අනාගතය ගැන හිතලා තීරණයක් ගන්න එක තමයි හොඳම දේ. 225න් සුදුසු පිරිස ඉවත් කළා සුදුසු නැති පිරිස ඉවත් කළා සුදුසු පිරිස රඳවගෙන රට ඉදිරියට යන්න අද්දකීම් තියන අයත් එක්ක ඉස්සරහට යන එක හොඳයි කියලා දකිනවා. අලුත්ම කෙනෙක්ට රට බාර දීලා අද්දකීම් මදි කෙනෙක් එක්ක ඉස්සරහට යනට වඩා අද්දකීමක් තියෙන කෙනෙක්ට අවස්ථාව දෙන එක හොඳයි කියලා හිතනවා. අනාගත පරපුර අපි හැමෝගෙම අනාගතය ගැන හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න එක තමයි ඉතින් හොඳම දේ. මොකද අපි හැමෝම මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ විවිධ දේවල් අපි උත්සාහ කරා. අපි විකල්ප හෙව්වා. අපි මේ සැරේ ගන්න තීරණය හොඳ නැහැ කියලා ආයිත් අපි මේ වගේ දෙයකට අවස්ථාව නොදී මේ අවස්ථාව අවසාන අවස්ථාව විදියට තෝරගත්තත් අපිට විතරක් නෙමෙයි අපේ ඉදිරි පරම්පරාවටත් ඉතින් හොඳක් වෙයි. එහෙම නැති වුණොත් හැමදාම අපිට තියෙන විකල්ප try කර කර ඉන්න එක තමයි. ඡන්දෙ දෙන්න යන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් යන්න පුළුවන් වුණොත් සහයෝගය දෙනවා. හොඳ තීරණයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් බුද්ධිමත් විදිහට කල්පනා කරලා ලංකාවේ දැන් යන දේ හැම දෙයක් ගැනම කල්පනා කරලා හොඳ බුද්ධිමත් තීරණයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න මොහොතම යන්න කියලා තමයි කියන්නේ. මේ අවස්ථාවේ රට වෙනුවෙන් අපි අපේ වගේ මිෂ්ඨ කරේ නැත්නම් අපිට අය අවස්ථාවක් නැහැ ඒක කරන්න. ඉතින් යන්න පුළුවන් හැමෝටම අවස්ථාව හැකියාව තියෙන හැම වගේම ඉල්ලන්නේ මේ වෙලාවේ අපේ ලංකාවට අපි හැමෝම ඕනේ. ලංකාවේ ඉන්න පිටිසිත ගන්න මොකද අපි හැමෝම මෙහෙ දුක් මහන්සි වෙලා හම්බ කරන මුදල් වලින් අපේ ලංකාවේ යැපෙන පිටිස වෙනුවෙන් අපිත් ගිහින් අපේ වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් මේක තමයි හොඳම අවස්ථාව ඒ වගකීම් ඉෂ්ට කරන්න. මම අමල්ජිත් ජයසූරිය මම දැන් කටාවල මේ මිඩ්ල් ඉස්ට් අවුරුදු වල විතර ඉන්නවා. ලංකාවේ නම් ඇත්තටම දේශපාලන තත්ත්වේ පහ වෙලා තියෙන්නේ. මේ මිනිස්සු රට නන්නත්තර කරලා තියෙන්නේ. එකක් ඇවිල්ලා पक्ष दिखम संबंध है विदेश विनिमय बिटिन्न कटे अंतिम सली मुनोट तो नास्ती है सहन नास्तिक मोहंतर तीन मे बाण मंत्री वरुट एम वरुट तीन वाहन गिन्नो उदाहरण का दोस्तर महाजनता मुदल पड़ी का महाजनता मुदल एक वाल निकम पर्मिट उल्ट वाहन गिन्ना एक साधारण एक हेमोट साधारण तत्ती तवत्म वटे मे पक्ष देख फेल एक अवरुदू हते पास मे देख मिंद तीन जे आर जयवर्धन तमें मेकट मूलिक अड़ताे मनुष्य तमें सहेंड मेकट वग की अंडोने विशेष ईटाम तरह चंद्रिका अणुद्रे चंद्रिका कर्प हों देवा देखा दिए मन दिन विधि लक्ष्मण कद्रिका देशपालन उपयोगाई आने के श्रीलंका न्याल इमिरेट्स दीप के ये कर्पू एडिंग अतरव लुकु मिनिस्ट गिवांड लुकु अला ब्या नैत वगिया ये अरे दया कर्प किसीम दया इट पास राजपक्ष नम आचार कर युद्ध इवर कर एक लुभु दया महिंद राजपक्ष जनाधिपति कर एक हितरमा आचार कर एक हिंदमा दिदास दहाय सी एट हट दीदा मिनसु रट तवा दीवन कर अंड के लिए आट चंद दूंगे अंतिम दिया मुनाद करे पउल यागे बड़ तल वेडी कर गत पउल दीवन कर तमा ही करे
රටට ලොකු සේවයක් වුණේ නැහැ ඊට පස්සේ 2010න් පස්සේ රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් අපත දේශපාලඥයෝ කරන අපත වැඩ ගස්පඳින ඒව ඔක්කොම ඒ කාලේ සිද්ධ වුණා ඊට පස්සේ යහපාලනය ආවා අපි ඔක්කොම හිතුව යහපාලනය ආවා මේ හොරු ටික අල්ලලා මොකක් හරි පිළිවෙලක් කරයි කියලා ඊට පස්සේ යහපාලනය කර ඊට අන්ත වැඩ හොරා කෑවා අන්තිමේදී කරපු දෙයක් නැහැ එහිදු දෙන්න මං හිතන්නේ මිනිසුන්ට කාලය වෙලා තියෙන අලුත් කවුරු හරි මේ පක්ෂ දෙක නැතුව වෙන කවුරු හරි අවස්ථාවක් දීලා බලන්න එක අවස්ථාවක් දීලා බැලුවොත් ඒ අවස්ථාව දුන්නොත් බලන්න මොන නැති වෙන්න දෙයක් නැහැ දැන් නැති කරලා තියෙන්නේ අනික් එක තවත් විදේශ විනිමය ගැන කතා කරනවා මේගොල්ලෝ අපි තමයි විදේශ විනිමය ගේන්නේ රටේ නිෂ්පාදනයක් නැහැ මොනවද 77ට කලින් වාහන එකලස් කිරීම තිබ්බා අද එහෙම වාහන එකලස් කරගෙන ඉම්පෝට් කරනවා පුළුවන් තරම් වාහන මේ ඉම්පෝට් කරනට වැඩිය හොඳයි ලංකාවේ එකලස් කරන්න අඩු ගන්න මිනිස්සු කට්ටියට රස්සාවල් ටිකක් හරි හම්බ වෙනවා තව ඒ දවස්වල සීනි කර්මාන්තය තිබ්බ කන්තලේ වගේ අද ඒවා එහෙම අභාවයට ගිහිල්ලා සමහරක් කරලා සීනි විල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් ඒකෙන් අපේ විදේශ විනිමය සෑහෙන ප්‍රමාණයක් ඉතුරු වෙනවා විදුලි බලය ගත්තොත් එහෙම විදුලි බල අමාත්‍යාංශය දැන් ක්‍රියාත්මක කරන්නේ ලෝ ඔප්පු වෙච්ච හොරෙක් ජනාධිපති කමිෂන් සභාවකින් ඔප්පු වුණා ඒ මිනිස්සයා කවුද අරුජන ලෝෂියස් ගානේ ගෙවල් කුලී ගෙව්වා කියලා ඒින්ද අමාත්‍යාංශයන් නැති වෙච්ච හොරෙක් දැන් ආයෙත් විදුලි බල අමාත්‍යාංශයට දාලා තියෙනවා මොනවාද විදුලි බල අමාත්‍යාංශයෙන් සෑහෙන වියදමක් යනවා ඉන්ධන වලට පිට රටින් ඉන්ධන ගෙන්නන්න ඕනේ ඉන්ධන විදුලිය නිපදවන්න හැබැයි ඇයි අපිට කරන්න බැරි සූර්යාලෝකයේ තියෙනවා ලංකාවේ උන්තර කුලම් බලෙන් වින්මිල්ස් වලින් කරන්න පුළුවන් රට වටේම මුහුද මුහුදු රලෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් එතකොට ඒකට අර ඉන්ධන ගෙන්නන වැය වෙන විදේශ විනිමය වැය වෙන්නේ ටිකක් වැඩි වෙයි අපේ අනාගතයේ මේ වගේ දේවල් තමයි ණය අරගෙන කරන්න මොනවද මේගොල්ලෝ කරන්නේ මේ සිස්ටම් එක ෆේල් ඒ හින්දා මගේ නම් අදහස අලුත් කට්ටියකට දීලා බලන්න ඕනේ ජවිපෙ වෙන්න පුළුවන් මහේෂ් සේනායක වෙන්න පුළුවන් දීලා බලමු දැන් තව නැති වෙන්න දෙයක් නැහැ මේකෝ දෙවේ එකපාරක් එක හුරු සෙට් එකක් එපා කියලා තව කට්ටියකට දුන්නු. දැන් ආයිත් ඒ හුරු ආයිත් හොඳ වෙන්න විදියක් නැහැ නේ. නැහැ විදේශ සේවයකින් අපෙන් ගාණක් අය කරනවා. එච්චරයි මේ මදේට දැන් එවන NRFT එකට එවන සල්ලි විදේශ විනිමයට ටැක්ස් එකක් අය කරනවා. ඒ ඇරෙන් අපෙන් ගන්නවා මිසත් අපිට ලැබිච්ච දෙයක් නැහැ රජයෙන්. ඒකන බොහොම කනගාටුයි. රටට අපි විදේශ විනිමය ගිරාවේ නැත්තම් ලංකාව අනාතයි. විදේශගත ශ්‍රමිකයන්ට මොකද සුබසාධක ක්‍රමයක් ඇති කරන්න ඕන. සමහර මිනිස්සු පිටරට ගිහිල්ලා එනවා. ඇවිල්ලා අවුරුදු ගාණක් ඉඳලා ඉවරලා ඒ සල්ලි ටික ඉවරුනම මිනිස්සු අනාත වෙනවා. ඒ මිනිස්සුන්ට මොකක් හරි වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනේ ලා මිනිස්සුන්ගේ ඉදිරි අනාගතය ගැන. ඒ මිනිස්සුන්ට මොකක් හරි ඇඩ්වයිසරි සර්විස් එකක් වගේ තියෙන්න ඕනේ. නැත්තම් වොකේෂනල් ට්‍රේනින්ග් එකක් වගේ දෙන්න ඕනේ. ව්‍යාපාරයක් පටන් ගන්න අතහිත දෙන්න ණය මුදලක් දෙන්න ඒ වගේ දෙයක් නැත්තම් මේ මිනිස්සු මෙච්චර කාලෙ වැඩ කරලා ඇවිල්ලා ඉවර වෙලා මේ මුදල් ටික ඉවරුනායින් පස්සේ මිනිස්සු අනාත වෙන එක වෙන්නේ මේ මිනිස්සු රටට සෑහෙන කැපකිරීමක් කරන තමන්ගේ පවුල ඉන්නේ තව තැනක තමන් ඉන්නේ තව තැනක දරුවන් දකින්නේ අවුරුද්දකට සැරයයි නැත්තම් අවුරුදු දෙකකට සැරයයි ඒ සල්ලි මේ ඉන්න දේශපාලඥයෝ කරන්නේ කාපාසනීය කළ දාන එක ඒ සල්ලි රැක ගන්න ඕනේ ඒ සල්ලි ලංකාවේ දැන් නිෂ්පාදනයක් බොහොම අඩුයි නිෂ්පාදනය වෙනවා අපනයනයන් බොහොම අඩුයි ඉතින් ඒ හින්දා අනවශ්‍ය ආනයනයන් නැති කරලා අපේ විදේශ විනිමය ටික ඉතුරු කරලා විදේශ ශ්‍රමිකයන්ට පිට රටවල කොච්චර වෙන රටවල කොච්චර තියෙනවද ආරක්ෂක වැඩ පිළිවෙල දැන් ෆිලිපීනයේ ගත්තොත් එහෙම ගෘහ සේවිකාවන්ට සෑහෙන ආරක්ෂණ ප්‍රතිපත්ති තියෙනවා මේ අපේ ලංකාවේ නෑ ලංකාවේ ඕනේ සල්ලි ටික අරන් ගියක් හරියවල මොකක් හරි කරලා මිනිහව මරලා හරි ගියක් හරි ගන්නද ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ රටට විදේශ විනිමය කොච්චර ගේනවද පර්මිට් එකක් දෙන්න ඕනේ වාහනයක් ගන්න අඩු ගානේ අවුරුදු 5කට වැඩිය වැඩ කරපු මිනිස්සුත් ලංකාවට එනවා නම් පර්මිට් එකක් දෙන්න ඕනේ පෙන්ෂන් එකක් කියන්නේ අපි කියන්නේ රජෙන් පෙන්ෂන් එකක් දෙන්න කියලා ඒක කන්ට්‍රිබියුෂන් එකක් ගන්න ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ සම්මාදමක් අරන් එහෙම පෙන්ෂන් එකක් දෙන්න අපිට ඕනේ මොකද්ද ලංකාවේ ජනතාවගෙන් ජීවත් වෙන්න අපෙනුත් ගාණක් අරගෙන ඒක ආයෝජනය කළා මොකක් හරි ඒක මොකක් හරි ඒක හදලා මොකද්ද මොකද්ද අර මුදල ඒ අර මුදල් මුදලෙන් ලාභ උපයන ඒකෙන් කට්ටියටම විශ්‍රාම වැටුපක් දෙන්න ක්‍රමයක් සකස් කරන්න
ආණ්ඩුවක් පස් කරන්න ඒවට තමයි නැත්තම් මේ එක එක්කෙනාට පොසත් වෙන්න නෙමෙයි ඔව් බින්දු බණ්ඩාර ඡන්දේ දෙන්න යන්න නම් පුළුවන් තේරුමක් නැහැ කියලා හිතනවා මොකද ලංකාවේ දේශපාලනය ගත්තාම මේක මේ දේශපාලනය යන්නේ මේ දින ඉතින් ඒකත් එක බලපුවාම ඉතින් තේරුමක් නැති දේවල් කරලා වැඩක් නැහැ අපි අම්බ කරගත්තත් අපි කයි බොයි අඳි ඡන්ද දෙනවා නම් ඉතින් කෙලින්ම එකෙම්ම ගෝටා තමයි කොහොම රෂා රජේ කින්න ඉතින් මෙහෙල නම් කිසි දෙයක් හම්බෙලා නැහැ අපි මාංශල අපි හම්බ කරොත් තමයි ඉතින් හැමදේම ලැබෙන්නේ ඉතින් එහෙම ලොකු බලාපොරොත්තුකුත් නැහැ ඉතින් රටට මොකක් කරන හොඳ දෙයක් කරනවා නම් ඉතින් එච්චරයි ඉතින් දේශමාලයේ මේ සැරේ ඉතින් මොනවා වෙයිද කියලා කියන්න දන්නේ නැහැ රටට හොඳ දෙයක් කරනවා නම් එච්චරයි ඉතින්